ස්වර්ගයේ වැඩවසන මාගේ පියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙකුවද? ඔහු මාගේ මෑණියෝත් මාගේ සහෝදරයාත් මාගේ සහෝදරීත් වන්නේ යැයි පවසන ජීවමාන කිතු සමිතුන්ගේ ආදරයත් කරුණාවත් රැකවරණයත් ආශිර්වාදයත් ඔබ සමග වේවා. සුවඳ සවන්දන කුම්කුම චන්දන ඇතම සුවඳනිලා උරුඳු කඩාගෙන සුවඳ ලාටුගෙන මුසුකොට සුවඳ පලා පට පිළි ඇතිරිලි දමමින් සුදු වැලි උඩු පැල කපුරු පලා මුතුකුඩ ඇරගෙන ඔබ කැඳවායෙමු අඬවා මිහිරි නැලා ගැටබෙර උඩැන් කීඩෝලැකි මගුල් රබන්ගස්වා ලක්දිව වෙරලම වටකොට පොඩිමැටි පහන් පෙලක් දිස්වා ඔබ සරසන්නට ඔරිහා මුසුකොට අහසින් කරුවස්වා මංගල තාලෙට අපි ඔබ අන්දමු රන් කෙඳි සලුමස්වා සැවැන්දන උංකුම චන්දන ඇතැම සුවඳනිලා උරුඳු කඩාගෙන සුවඳලාටුගෙන මුසුකොට සුවඳ පලා පට පිළි ඇතිරෙලි දමමින් සුදුවැලි උදු කල කපුරු පලා මුතුකුඩ ඇරගෙන ඔබ කැඳවායෙමු හඬවා මිහිරි නහලා ආයුබෝවන් දෑබර හිතවතුනි ඔබ අප මේ සුහද සිතින් හමුවන්නේ වෙරිටාස් ආසියානු ගුවන්විදුලියේ සිංහල සේවය සමගින්. මම ශාන්ත සිරිපතිරණ අදත් ඔබට සවන් දෙන්නට පුළුවන් සුපුරුදු පරිදි කිතුණු කැඩපත කිතුණු සංග්‍රාමයේ වැඩසටහනට. මේ මාසයේ කිතුණු කැඩපත සඳහා අප ප්‍රස්තුත කරගන්නු ලබන්නේ දේවමාතාවන් හා ජපමාලය පිළිබඳවයි. මම ලෝකයේ ආලෝකය වෙමි, මා අනුගාමි වන්නා අඳුරෙහි නොවැටි ජීවනයේ ආලෝකය ලබන්නේ. එදා පිලිපීනේ කේසෝන් නුවර සිට නුබගැබසි සාරා සත්තේ හඬ ඔබ සවන්පත් අතර රැඳ වූ වෙරිටාස් සිංහල සේවය. අද ඔබ වෙත පැමිණෙන්නේ අන්තර්ජාල ගුවන්විදුලියක් ලෙස නව මුහුණුවරකින්. එදා කෙටි තරංග මාලා ඔස්සේ ඔබ සවන්පත් සැනසූ වෙරිටාස් කුමරිය අද sinhala.rv.asia.org යන අන්තර්ජාල පිටුවතුලින්ද RVA සිංහල Facebook පිටුව ඔස්සේද ඔබ හමුවට පැමිණෙන බව සතුටින් දැනුම් දෙමු.
ඉදින් වෙරිටාස් ලබදි ඔබටයි මේ ආරාධනාව රැඳී සිටින්නට වෙරිටාස් සිංහල සේවය සමගින්. අඩසිය වසක සත්‍යයේ දෝංකාරය වෙරිටාස්. ආලෝකය වේවා. ඔබේ සිතට ඔබේ මනසට ආලෝකයක් වන පුංචි ආදරණීය අදහසක්. මා ඔබට ආදරය සහ පිළිගැනීම කරයි නම් ඔබ මට ආදරය කරයි පිළිගනි. මා ඔබට විදහා පාන්නේ විනිශ්චය අගෞරවය සහ අඥාව නම් ඔබද ආපසු මා විනිශ්චය කරයි. මා කෘතඥතාවය සහ ප්‍රශංසා ඔබට පළ කරයි නම් ඔබද පෙරලා කෘතඥතාවය සහ ප්‍රශංසාව පළ කරයි. මා ඔබට මගේ වචනවලින් විදහා පාන්නේ වෛරය නම් ඔබ ආපසු මට පුදන්නේ වෛරයයි. සත්‍ය නම් ඔබේ වචනවලින් ඔබේ ශක්තිය හෝ පණිවිඩ හෝ අන් අය තුළ නිර්මාණය කිරීමයි. අප මෙම ආලෝකවත් අදහස් උපුටා ගත්තේ ගාමිණී කුමාරවිතාන සූරීන්ගේ සාරසිතක සොඳුරු සවිය දෙවෙනි පොතේ 149 වැනි පිටුවෙන්. දහම් පහනින් අප සිත් එකලු කරන්නට මේ ගෞරවනීය ඇරයුම ගරු ෂෙරෝන් ඩයස් පිටුවන්ට. සුදු බයිබලයේ ධර්මදේශකයාගේ පොතේ 3 පරිච්ඡේදයේ 11 වගන්තියේ හා 12 වගන්තියේ මෙන්න මෙසේ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. එබැවින් සිය ජීවිත කාලයේදී ප්‍රීතිවි හරි දේ කිරීමට වඩා හොඳ දෙයක් මිනිසාට නැති බව මම තේරුම් ගතිමි. මා ප්‍රියාදර සමද, කවුරු හරිද හෝ කවුරු වැරදිද හෝ නොව කුමක් වඩා නිවැරදිද යන්න නිතරම සොයන්න. කෙනෙකුට හරිදේ තව කෙනෙකුට වැරදි දේ විය හැකිය. කෙනෙකුට වැරදිදේ තව කෙනෙකුට හරි දේද විය හැකිය. මේ නිසා අන් අයගේ හරි වැරදි සොයායාම එකිනෙකා අතර ආරවුල් ඇති කරයි. එසේ කිරීම කෙනෙකුට ජයග්‍රහණය දෙනවාට වඩා ඔහුගේ හෝ ඇගේ ජීවිතය තුළ පරාජිත හැඟීම් ජනිත කළ හැකිය. එනමුත් කෙනෙකුට වඩා නිවැරදිදේ සොයායාමෙන් ජීවිතයේ ජයග්‍රහණය මාවත උදාකරගත හැකිය. වඩා නිවැරදිදේ සොයා යන, වඩා නිවැරදි ලෙස සිතන, වඩා නිවැරදිදේ කරන පුද්ගලයා සැබවින්ම ජයග්‍රහයකයකි. අන් අය කෙසේ කීවත්, ඔහු ගැන කෙසේ සිතුවත්, වඩා නිවැරදිදේ කරන පුද්ගලයා ඔහුගේ හිතට එකඟව සැබෑ ජයග්‍රහයකයකි. එනමුත් එක දෙයක් අප මතකයේ තබා ගැනීම නිතැතිම්ම යුතුය. සාධාරණය ගැලවීම දායකය. එනම් වඩා නිවැරදි කිරීමේදී ලෝකයා ඔබට එරෙහිවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. මන්ද මේ ලෝක සම්මතයේ මානව නිදහස් තුළ තමන්ට කැමති දේ කැමති ආකාරයෙන් කළ හැකියයි සිතන බොහෝ දෙනාට වඩා නිවැරදි කරන පුද්ගලයා ඉතා විශාල අභියෝගයක් වන බැවිනි. මේ නිසා වඩා නිවැරදි කරන පුද්ගලයාට පීඩා කිරීමට, හෙලා දැකීමට හා විවේචනය කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් විය හැකි බව නිතරම මතක තබා ගන්න. එනමුත් සුදු පාලුතුමා තමන් තෙසලෝනික වරුන්ට ලියූ දෙවන හසුනේ
තුන්වන පරිච්ඡේදයේ 13 වන වගන්තියේ පවසන ආකාරයෙන් වඩා නිවැරදි කිරීමෙන් විඩාවට පත් නොවන්නට වග බලා ගන්න. වඩා නිවැරදි කිරීම ජයග්‍රහණයේ මාවතයි. වඩා නිවැරදි කරන තැනැත්තා වඩා යථාර්ථවාදී පුද්ගලයෙකි. ඔහු ඇතිදේ ඇති සැටියෙන් දකි වටහා ගනි. මෙලෙස ඇතිදේ ඇති සැටියෙන් බලන්නෙකුට ඕනෑම ගැටලුවක් ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබෙන බව මේ උදෑසන තරයේ හිතට ගන්න. ඔබ සැමට සුභම සුබ දවසක් වේවා. ජේසු පිටයි. මාරකවරණ සමීනාවේ මට හිඟයක් නොමැතේ. නිල්තන බිම් මත රඳවන්නේ සමීද ඔබ මේ රැඳී සිටින්නේ වෙරිටාස් ආසියානු ගුවන්විදුලියේ සිංහල සේවය සමගයි. කිතුන් කැඩපත ප්‍රහිතවතුනි, අප මේ වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා ඔබ අප මේ රැඳී සිටින්නේ ඔක්තෝබර් මාසයේ. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ ජපමාල මාසයට, එමත් නැත්නම් දෙව්මවුන්ගේ මාසයයි. මේ මාසයේදී කිතුනුවන් ලෝපුරා විසිරී පැතිරී සිටින කිතුනුවන් විශේෂාකාරයෙන් දෙව්මවුන්ට යැදුම් පුදනවා, විශේෂාකාරයෙන් ජපමාලය උච්චාරණය කරනු ලබනවා. ඉතින් මේ මාසයේ කිතුනු ගැඩපත් සඳහා අප ප්‍රස්තුත කරගන්න ලබන්නේ ජපමාලය හා දේවමාතාවන් පිළිබඳවයි. Sada.
දැවර හිතවතුනි, කිතුනුවන් ආදී සිටමයි මරියොත්තමාවන්ට ගෞරවය දක්වන්නේ. ඔවුන් එසේ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේම ඔවුන්ට එතුමියව අපගේ මෑණියන් කොට බාරදී ගරු කළ නිසායි. ඇත්තම කියනොනම් ක්‍රිස්තුන් වහන්සේ මරියොත්තමාවන්ට කීකරුව ජීවත් වුණේ. ඒකට හොඳම උදාහරණය තමයි ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රථම ප්‍රාතිහාර්යය සිදුවන්නේ. ඒ කියන්නේ කානා නුවර විවාහ මංගල උත්සවයේදී වතුර මිදිරස බවට හරවන ප්‍රාතිහාර්යය ක්‍රිස්තුන් වහන්සේ විසින් සිදු කරනු ලබන්නේ මරියොත්තමාවන්ගේ ඉල්ලීමකට අනුව. එවැගේම ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත තම යාගය පිදු අවස්ථාවේදී අන්තිම වරට මරියොත්තමාවන්ට ආමන්ත්‍රණය කොට තමන් ළඟ සිටි එකම ගෝලයා එතුමියගේ දරුකමට ඔවුන් වහන්සේ බාර දෙනවා. එවැගේම කතෝලික සභාවේ ආරම්භක අවස්ථාව හැටියට සැලකෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම සිදු වූ අවස්ථාව. එන්නේ ඒ අවස්ථාවේදී මරියොත්තමාව ගෝලයන් සමග යාඥාවේ යෙදී සිටියා. එවැගේම තමයි එතුමිය කෙරෙහි ශුද්ධාත්මයන් ඒ මොහොතේ වැඩම කරනු ලැබුවා. කිතුනුවන් වන අපට මරිය තුමිය කියන්නේ කවුද? මරියතුමිය කියන්නේ මිනිස් බවගත් පුත්‍රයාණන් වූ අප ජේසු සමිධාරන්ගේ මව්වීමට දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද නිමල කන්‍යාව තමයි මරියතුමිය වන්නේ. බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ මරියතුමිය දෙවියන් වහන්සේගේ මව වූයේ කෙසේද කියලා. ඒ වගේම මූලධර්මවාදීරුත් මේ සම්බන්ධයෙන් කිතුනුවන්ට බොහෝම අභියෝගාත්මක ප්‍රශ්න එල්ල කරනු ලබනවා. අපි බලමු මරියතුමිය දෙවියන් වහන්සේගේ මව වූයේ කෙසේද කියලා. මරියතුමියගෙන් උපන් ජේසු සමිධානෝ මිනිස් බවගත් දෙවිඳුන්. මේ නිසා එකම තැනැත්තෙක වූ එතුමන්ට මිනිස් ස්වභාව මෙන්ම දේව ස්වභාවත් හිමි. මේ නිසා ඒ දේවි බව හිමි ජේසු සමිධුන්ගේ මවවීමෙන් එතුමිය දෙවිඳුන්ගේ මව වන්නේ. ඉන් අදහස් වන්නේ නෑ ලෝකය නිර්මාණය කළ පරමෝත්තම දෙවියන් වහන්සේගේ මව වූවයි කියලා. මෙහි අදහස් වන්නේ ශුද්ධෝත්‍රීත්වයේ දෙවන තෙමවන ක්‍රිස්තුන් වහන්සේට මිනිස්සත් බව ගැනීම සඳහා තම කුසය පෙදූ තැනැත්තිය වන මරියතුමිය ක්‍රිස්තුන් වහන්සේගේ මවවීමෙන් දේව පුත්‍රයා වන දේව ජේසුස් වහන්සේගේ මවවීමෙන් එතුමිය දේව මාතාවන් වන බවයි. මේක තවත් විදිහට කියනවා නම් මරියතුමියගේ පුත්‍රයන් හට මිනිස් ස්වභාවමෙන්ම දේව ස්වභාවද අයත් වෙනවා. මේ නිසා එතුමිය දෙව් මව් වූ බව අපට පිළිගන්නට පිළිවන්. කිතු සමිඳුන්ගේ දේවත්වය ඇත්තටම සදාටම පැවතුණා. එහෙත් මිනිස් බව එතුමන්ට හිමිවන්නේ මරිය තුමිය තුලින්. ඇත්තටම මරිය තුමියට කතෝලික සභාව මෙතරම් ගරු කරන්නේ ඇයි? බොහෝ දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි, බොහෝ මූලධර්මවාදීන් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් තමයි, මරියාවන් කියලා කියන්නේ සාමාන්‍ය කාන්තාවක්. ඇයි මේ කතෝලික සභාව ඇයට මේ තරම් ගරු කරන්නේ? කතෝලික සභාව මරියතුමියට ගරු කරන්නේ මේ තරම්ම දෙවියන් වහන්සේම ඈ මව කොට තෝරාගෙන ගරු කළ නිසායි. කිතු සමිඳුන්ගේ මවවීමේ භාග්‍ය හේතු කොටගෙන මිනිස් සංහතියේ කිසිවෙකු නොලත් වරමකට මරියොත්තමාවන් හිමිකම් කියනවා. මේ නිසා දේවත්වයක් මනුෂ්‍යත්වයක් තමන් තුළ ඒකාබද්ධ කළ කිතු සමිඳුන් ළඟට උසස්ම ගෞරවය හිමිවන්නේ මරියොත්තමාවන්ට. දේව සැලැස්මට අනුව කිතු උපතේදී වගේම විපතේදීත් එතුමිය ජේසු සමිඳුන්ට ඉතාමත් සමීපව සිටියා. එතුමියට ගරු කිරීමෙන් අප කරන්නේ දේව සැලැස්මට එකඟ වීම. අපි මරියොත්තමාවන්ට ගරු කරත් මෙන්න මෙතරදී කිතුනුවන් බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. මොකද මූලධර්මවාදීන් කිතුනුවන්ට අභියෝගාත්මක ප්‍රශ්න එල්ල කරන්නේ මෙතනදී. ඒ තමයි, ඇයි දේවමාතාවන්ගේ පිළිරූ තියාගන්නේ? ඇයට දේවමාතාවන් කියන්නේ? මේ වැඩසටහනට ඔබ සමන් දී සිටියනම් ඔබට තේරුම් ගන්න පුළුවන් ඇයි අප මරියොත්තමාවන්ට දේවමාතාවන් කියන්නේ කියලා. ඇත්තෙන්ම අප ඇයට ගරු කරනවා.
ඒ දේවපුත්‍රයන්ගේ මවවීම නිසා. නැතුව අපි ඇදහිම් හෝ වැඳුම් පිදුම් කරන්නේ නැහැ ඇයට. අපගේ වැඳුම් පිදුම් ඇදහිම් හිමිවන්නේ පරමෝත්තමයන් වන එකම දෙවිඳුන්ට පමණයි. අප ජපමාලය උච්චාරණය කිරීමෙන් පසු එක්තරා ගීතිකාවක් ගායනා කරනු ලබනවා. ඒ ගීතිකාව තමයි මේ. ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිලිසිදු මරියනි, ඔබ වහන්සේගේ හිතෝපකාර ඉල්ලා සිටින්නා වූ අප උදෙසායඥා කරනවා සොඳේ. ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිලිසිඳු මරියනි, ඔබ වහන්සේගේ පිහිට උපකාර ඉල්ලා සිටින්නා වූ අප උදෙසායඥා කරනවා සොඳේ. ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිලිසිඳු මරියනි, ඔබ වහන්සේගේ පිහිට උපකාර ඉල්ලා සිටින්නා වූ මේ ගීතිකාවේ මරියතුමිය පාපයෙන් නිර්දෝෂ පිළිස්ත ගත්තායයි කියන කීමේ අර්ථය මොකක්ද? මෙයින් අදහස් කරන්නේ එතුමිය සිය මව කුසෙහි පිරසඳගත් මොහොතේ සිටම විශේෂ දේව වරමින් ජන්ම පාප කෙලුටෙන් ආරක්ෂා කරන ලද බවයි. මේ අනුව මරියොත්තමාවන් සුවකීය පැවැත්ම තුළ මොහොතකටවත් පාපයට වහල් වූයේ නැහැ. සුද්ධ ආනාතුමිය සහ ජෝකිනුතුමන් ඇගේ දෙමව්පියන්. එහෙත් ඔතුමිය මව් කුස තුළ පිරසඳගත් මොහොතේදීම විශේෂ වරමකින් සෙසු මිනිස්සුන්ට ආවේණික ජන්ම පාප දෝෂෙන් පවිත්‍ර වූවා. මෙම විශේෂ වරප්‍රසාදය දානය කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ පිදූ ජීවිතයාගේ ඵල භුක්ති විඳීමෙන්. මෙලොව එළිය දැකීමට පෙර ජන්ම පාපයෙන් නිදොස් වූවෝ තිදෙනෙක් වෙනවා. ඒ ස්නාක ජුවම්තුමා, මරියොත්තමවන් හා ජේසු සමිඳුන්. එහෙත් ස්නාක ජුවම්තුමන් නිදොස් වන්නේ තම මව පිළිසඳගෙන හය මසක් ගත වූ පසුවයි. එනම් මරියතුමිය එලිසබෙත්තුමිය බෙහෙත් දෙකේ අවස්ථාවේදී මරියතුමියගේ ආචාර බැස් ඇසු මොහොතේදී. නමුත් මරියතුමිය ඉහත කී අයුරෙන් පිළිසඳ ගන්නා ලද පළමු මොහොතේදීම පවිත්‍ර වූවා. කිතු සමිතුන් මව් කුසේ පිළිසඳුනේම ශුද්ධාත්ම වරමින්. මේ නිසා ජන්ම පාපයට හිමිකම් කීමට අවස්ථාවක් ඔවුන් වහන්සේට හිමිවන්නේ නැහැ. ඒ වගේම ජන්ම පාපෙන් අපනිදොස් වන්නේ ප්‍රසාද ස්නාපණය ලබන විටයි. ඒ වගේම අප දන්න කාරණයක් තමයි මරියතුමිය දිව්‍යන් වහන්සේගෙන් විශේෂ වරප්‍රසාද ලබා ගත්තා කියන දේ. ඇත්තටම මොනවද මේ දිව්‍යන් වහන්සේගෙන් මරියතුමිය ලබාගත් විශේෂ වරප්‍රසාද? ප්‍රධානතම වරප්‍රසාදය තමයි දෙව්මවුන් වීම. ඒ වගේම දෙවන එක ජන්ම පාපයෙන් නිදොස්ව පිළිසිදීම. තවත් වරප්‍රසාදයක් තමයි මවක වුවත් දරු ප්‍රසූතියට පෙරත් පසුවත් කන්‍යා භාවයේ සදාටම පැවතීම. ඒ වගේම දේව වරප්‍රසාදයෙන් පූර්ණ වීම හා සකල පාපයන්ගෙන් නිදොස් වීම තවත් වරප්‍රසාදයක්. මනුෂ්‍යයන් වන අපට හිමින වූ විශාලතම වරප්‍රසාදය තමයි ඇය ආත්ම ශරීරය පිටින් සුරලෝ වැඩීම. එය අප නම් කරුන් ලබන්නේ ස්වර්ගාරෝපණය ලෙසින්. ඇත්තටම මරියොත්තමාව ආත්ම ශරීර පිටින් සුරලෝ වැඩියා කියන කීමේ අර්ථය මොකක්ද? මෙයින් අදහස් වන්නේ හිතවතුනි, මරියතුමිය මෙලොව වාසය කළ කාලය අවසන් වූ විට ආත්මයත් ශරීරයත් පිටින් ඈ සුරලොවට ගෙන ගිය බවයි. මේට ස්වර්ගාරෝපණය කියා කියනු ලබනවා. මේ සෑම කතෝලිකයෙකු විසින්ම විශ්වාස කළ යුතු සත්‍ය
අනිත්‍යතාවක් බව 1950 නොවැම්බර් මාස 15 දින 12 පියුස් පාප් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. හොඳයි දෑබර හිතවතුනි, අදත් මේ රැස්වීම මාව දකින්නේ කිතුණු කැඩපත කිතුරු සංග්‍රාමයේ වැඩසටහනයි. අද සුපුරුදු පරිදි කිතුණු කැඩපත නිෂ්පාදනය කරපු තගෙනාමා ශාන්ති සිරිපති රණ, ඔබට සුබ දවසක් ජෙසු පිටයි. Asia, Singular Service.